අයිබෝන් හැමෝටම මම අද කතා කරන්නේ මේ දීඝායු ශාකය කියන්නේ ශාකය ගැන. දීඝායු ශාකය කියලා කියන්නේ මොරිංගා ඔලිෆෙරා කියලා විද්‍යුත් විද්‍යාත්මක නම් හඳුන්වන මේ අපි දේශීය වශයෙන් මොරුංගා කියලා හඳුන්වන මේ ශාකය ගැන. ලෝකයේ මේ වගේ ගුණ තියෙන මේ වගේ විශ්මිත ශාකයක් වෙන නෑ. ඒ තරම් විශාල ගුණ සංඛ්‍යාවක් තියෙන විශේෂයක් තමයි මේ මොරිංගා කියලා කියන්නේ. විශේෂයෙන් කැල්සියම්, ප්‍රෝටීන්, කැරොටින්, ප්‍රතිඔක්සිකාරක වගේ ද්‍රව්‍ය අඩංගු ලෝකයේ තියෙන විශිෂ්ටම ශාකයක් වශයෙන් දැන් හඳුනාගෙන තියෙනවා මේ මොරුංගා කියන විශේෂය. මේක අපි අවුරුදු 4000ක් විතර කාලෙක ඉඳන් මිනිස්සු භාවිතා කරන ආහාරයක්. නමුත් මේක අපිට මෑත කාලේ වැඩි වටිනාකමක් නැති වුණා. මම හිතන්නේ දියුණු රටවල පර්යේෂණ කළ පර්යේෂණ මට්ටමින් හොයාගෙන තිනවා විශාල රෝග 300ක් විතර හොද කරන්න පුළුවන් විශේෂ ගුණ තියෙන ශාකයක් වශයෙන් මේ මුරුංගා. ඇත්තටම විශේෂයෙන් අද සමාජයේ බහුල තියෙන මේ දියවැඩියාව සහ අදිරුදුරු පින්නවරි සහ පිළිකා හොද කරන්න පුළුවන් තාමත්ම ඖෂධීය ගුණයක් තියෙන ශාකයක් තමයි මේ මුරුංගා. එතකොට මේක මොරිංගා කියලා කියනවා, මුරුංගා කියනවා, මැලුංගායි කියලා කියනවා. මේ හැම නමකින්ම හඳුනන්නේ මේ දීඝායු ශාකය. මේකේ අත වශයෙන්ම මම අද කතා කරන්නේ ඔයගොල්ලන්ට මේ මුරුංගා වල තියෙන විශේෂ ගණනාවක්. ඒකේ අපේ රටේ තියෙන අපේ රටට ගැලපෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් විශේෂයක් තමයි PKM1 කියන විශේෂ මේ වෙරයිටිය. මේක තමිල්නාඩුවේ පෙරියකුලම් කියන හෝටිකල්චර් කොලෙජ් එකෙන් හඳුනා දීපු විශේෂයක්. එතකොට මේ PKM1 කියන විශේෂයේ තියෙන විශේෂත්වය තමයි මේකේ කරල් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 65 ඉඳන් 70 දක්වා දිග ප්‍රමාණයක් එනවා මේ කරල්. අපේ දේශීය තියෙන විශේෂය වල මේ කරල් කොටයි. නමුත් මේ PKM1 වල සෙන්ටිමීටර 65 ඉඳන් 70 දක්වා දිග කරල් ගන්න පුළුවන් පත්‍ර තද කොළපාට. ඒ වගේම එක ගහකින් සාමාන්‍යයෙන් කරල් 200ක් 225ක් විතර අස්වැන්නක් ගන්න පුළුවන් විශේෂයක් තමයි මේ PKM1 කියන්නේ. ඒක PKM1 වල තියෙන විශේෂත්වය තමයි කිටිකාලීනයි, වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්, බර ප්‍රමාණයෙන් වැඩි, තමත්ම හොඳ විශේෂයක් තමයි මේ PKM1 කියන්නේ. ඉතින් මේ PKM1 කියන එක මේ දඹුල්ල ප්‍රදේශයේ වෙළඳපොළේ ඔයගලන්ට ගණ්ඩ තියෙනවා. මේ ඇට සමන ග්‍රෑම් 100ක් විතර 500ක් විතර වෙන්නේ. ඉතින් මේක සමේ බීජ දින 6කින් ප්‍රරෝණය වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බීජ දෙලිම අපි හිතේවොත් දින 90ත් 100ත් අතරදි ගහේ හැදිලා මල් පල දරන්න පටන් ගන්නවා. නමුත් ඊට පස්සේ තව කාලයක් ගත වෙනවා ගහ හොඳට වර්ධනය වෙලා හොඳ වැඩි අස්වැන්නක් දෙන ගහත් දින 90ත් 100ත් අතර කාලෙකින් වර්ධනය ගන්න පුළුවන්. එතකොට මේ ගර්තක කියලා කියන්නේ සාමාන්‍යයෙන් කරලේ නිෂ්කම්භය සෙන්ටිමීටර 6ක් විතර ගන්න පුළුවන්. මේකේ විශේෂයෙන් අප්‍රේල් මාසේ මල් පල දරනවා, ඊට අමතරව අගෝස්තු මාසෙත් මල් පල දරනවා. එතකොට අප්‍රේල් මාසේ සාමාන්‍ය ප්‍රමාණයක් අස්වැන්න දෙනවා. අපිට අගෝස්තු මාසේ මල් පල දාලා අවුරුද්ද විශාල ප්‍රමාණයක් අස්වැන්න අපිට ගන්න පුළුවන්. ඒ වගේම නොවැම්බර් දෙසැම්බර් කාලවලදී මේකේ මල් සහ පල දරන්න. එතකොට නොවැම්බර් දෙසැම්බර් කාලේ පුළුවන් අපිට මේ කප්පාදු කියන කොටස ගන්න. කප්පාදු ගහ කප්පාදු කරලා ඊළඟ අවුරුද්දට මල් පල දරන්න ගහ හදාගන්න පුළුවන් නොවැම්බර් දෙසැම්බර් වර්ෂා කාලේ. එතකොට මේක බොහොම අගෝස්තු වගේ උෂ්ණත්වය වැඩි වියලි කලාපයේ ශුෂ්ක රූපී ප්‍රදේශවල හොඳින් වර්ධනය වෙන ශාකයක් තමයි ඔලිෆෙරා කියන මේ මුරුංගා, නැත්තම් මැලුංගායි කියන මේ ශාකය. එතකොට මේක හැමෝටම මම ආරාධනා කරනවා එන්න මේක දැන් ඔය හැමෝටම පුළුවන්. මේ ගෙදර වත්තේ නැත්තම් ගෙදර වත්තේ වටේ වැටට හදන්න පුළුවන්. එතකොට එච්චර වැඩි ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍ය මුරුංගා කිලෝ එකක් විතර 300 වගේ නේද. එතකොට මේ කරල් PKM1 කියන එකේ කරල් පද කොළ පාටයි. ඒව තමයි මේ PKM1 කියන කරල් මුරුංගා කියන විශේෂත්වය. ඉතින් මේක තව විශේෂ කීපයක් තියෙනවා. මම ඉදිරි වීඩියෝ එකෙදි ඒ ගැන සඳහන් කරනවා. දැනට මම කියන්නේ මේ PKM1 කියන විශේෂය ගැන. එතකොට මුරුංගා ගැන
සඳහන් කළත් මම ගොඩක් කරුණු කාරණා වලට ඉවත් කරා. මේක හඳුනාගන්නේ කොහොමද කියන එක PKM1. PKM1 වල කරල් සෙන්ටිමීටර් 65 70 අතර දිගයි. කරල තද කොළ පාටයි. පත්‍ර තද කොළ පාටයි. මෙන්න මේ වගේ ලක්ෂණ තමයි තියෙන්නේ. අගෝස්තු මාසයේ තමයි විශේෂයෙන් වැඩි අස්වැන්න දරන්න මල් අටගන්නේ. අප්‍රේල් මාසෙත් යම් කිසි ප්‍රමාණයක මල් හට ගැනීමක් කරනවා. එතකොට අවුරුද්ද දෙපාරක් අස්වනු ගන්න පුළුවන්. බෙහෙත් පොහොර වතුර දැඩි අවශ්‍යතාවයක් නැති සොයාගත්ත මේ මුරුංග ඉතාම උෂ්ණ කාලයේ හැදෙන ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ගුණදායක ගහක් වගාවක් ශාකයක් විදිහට හඳුනගන තියෙනවා මේ මුරුංග. විශේෂයෙන් පිටටෝල දැන් පරීක්ෂණ කළ හොයාගෙන තියෙනවා අදිරිදුරු පීඩනය, පිළිකා සහ දියවැඩිය. තාමත්ම හොඳ ඖෂධීය ගුණයක් තියෙන ගහක් තමයි මේ මුරුංග. ඒ වගේම අපිට ආහාරයට ගන්න පුළුවන් කොළ සහ කරල්. එතකොට අපි දීර්ඝ කාලයක් තිස්සේ මේ මුරුංග පොතු මුල් හැම දෙයක්ම ඖෂධ වශයෙන් පාවිච්චි කළා දෙනවා. අවුරුදු 4000ක් විතර කාලෙක ඉඳන් ඖෂධයක් විතර මේ ශාකය පාවිච්චි කළා දෙනවා. නමුත් අපිට මේ මෑත කාලය ගැන ඉතර ලොකු අවධානයක් තිබෙන්නේ නැහැ. ඉතින් වැඩිපුර බෙහෙත් පොහොර වතුර අවශ්‍ය නැතුව වගා කරන්න පුළුවන් හොඳ අස්වැන්න වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් ගහක් මුරුංගා ඉඳලා දැන් මේක වගා කරන්න හැමෝම. වගා කරන මේ කොළවලට වගා කරනවා. මේක පවුඩර් කරලා පිටට එවන්න පුළුවන්. කිලෝ එකක් විතර 2500ක් විතර. එතකොට මම හැමෝටම ආරාධනා කරනවා මේක දැනුවත් වෙන්න. ඉදිරි වීඩියෝකදී මම සඳහන් කරනවා තව තියෙන වැදගත් වෙරයිටි තම විශේෂ මොනවාද කියන එක මම ඉදිරියේදී වැදගත් වෙනවා. එහෙනම් හැමෝටම අරිදුවා.